අපි බ්‍රහස්පතින්ත වෙනකන් ඉඳලා බලමු මොකද්ද වෙන්නේ කියන්නේ. අපිට ඌමනාව තියෙන සියලු දෙනාම එකතු කරගෙන මේ ගමන යන්න කවවත් අයින් කරගන්න නේද? අවුරුත් අයින් කරන්න, කඩෙන්න, බිදෙන්න, පක්ෂයක් කඩාගෙන යන්න එහෙම කිසිම අදහසක් නැහැ. විශේෂයෙන්ම අපේ විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා ඉන්නේ බෙදීමකින් තොරව කවුරු සමගි වෙලා ඉස්සරහට යන්න ඕනි කියන මතය. හැබැයි තරුණ අපි ඉන්න එක මතයක. ඒ තමයි අපට මේ ඡන්දෙ දුන්නු ලක්ෂ 56ක් විත් ජනතාවට විතරක් නෙමෙයි ආද ආණ්ඩුව වේගෙන් අපුල වෙන මේ රටේ සමස්තයක් ජනතාවට නායකත්වය දීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහත්මයාට තියෙනවා. අපට ඒකෙන් බැහැර වෙන්න බෑ. ඒක නිසා අපේ නායකෝ බුද්ධිමත් නිවැරදි තීන්දුවක් ගනී කියලා අපි ඔක්කොම බලාගෙන ඉන්නවා. එහෙම තීන්දුවක් ගන්න කාරු හරි ආපස්සට අඩිය තියුණා නම් රාජපක්ෂල ගුවමනාවිෂ්ඨ කරන්න කාරු හරි කොන්ත්‍රාත් කරනවා නම් එහෙම අපට සිද්ධ වේවි. ජනතා මතයේ ඉඳගෙන පක්ෂය කැඩෙන්නෙත් නැති බෙදෙන්නෙත් නැති හැබැයි ඊළඟ මහමැති වෙන ජයග්‍රහණය කරන පියවරකට යන්න. ඒක අපිට සංගවන්න දෙයක් නෑ. අපිට ඒක කරන්න. ඒක ඉතා පැහැදිලිවම බහුතරයක් ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තුමා පක්ෂ නායකත්වය ලබා ගත යුතුයි කියන එක. ඒ ගැන කිසිම සැකයක් නෑ. අපි ගමට ගියාම හැමෝම ඉල්ලන්නෙත් ඒ දේම. ඉතින් අපි හැමෝම එකතු වෙලා අපේ නායකයින් සියලු දෙනා එකතු වෙලා සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ නායකත්වයේ යටතේ පක්ෂ නායකත්වයේ යටතේ අපේ වර්තමාන විපක්ෂ නායකතුමා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය කිරීමේ පූර්ණ වගකීම අරගෙන ඒ කටයුත්ත සිදු කරන්න ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒකට වෙන මේ නායකත්ව මණ්ඩලවත් එහෙම නැත්නම් වෙන දේවල්වත් එහෙම සිදුවෙන්න අවස්ථාවනේ කවුරුත් එහෙම ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ එක දෙකයි. අපි ඒවට එකග වෙන්නෙත් නැහැ. ඉතින් තා පැහැදිලිවම රටේ ජනතාව ඉල්ලන දේ ලබා දෙන්න කියන එක තමයි අපේ මතය.